Mammoth. Meet was at the Haskananakati Hirti Prutuitalema Pahalo, a poor JV got Tasiak. What the mana liatum to Bohoma Samanaka Matime, Mammoth Possil, Europe, Africa, and Wagim Asia Avenue, Tamuela Dino. Mammoth Vishesha and Philibando than again imitat. Mammoth Patinirmane Kirim, Philibando than again imitat, then in a video of a sun even thick. විවිධ මැමත් විශේෂ මීට වසර මිලියන 5කට පමණ පෙර පැවති ප්ලියෝසීන යුගයේ සිට මීට වසර 400කට පමණ පෙර පැවති හෙලෝසීන යුගයේ දක්වා ආසියාව, අප්‍රිකාව, යුරෝපයේ සහ දකුණු ඇමරිකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වුණු බවට සාධක හමු වෙලා තියෙනවා. මැමත් යනු වඳ වියගේ දැවැන්තයන් විශේෂයක්. මොන් ප්‍රොබෝසිඩියන් ලෙස හඳුන්වන ශ්‍රීරපායි සත්ත්වෙක්. මෙම දැවැන්තීන් දිගු වක්‍ර දළවලින් හා උතුරු විශේෂවල දිගු කෙස් කලඹ වලින් යුතු අපූර්ව විශේෂයක්. මැමතුන් වර්තමාන අලි පරම්පරා දෙක සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්ද ඇතුළුව එලිෆන්ටයිඩේ පවුලේ සමාජිකයන් ලෙස සැලකෙනවා. අයිසේ චිත්‍රපටයේ මැනි, එලිසා පීචස් ඔබට මතකද? ඇත්තටම ඔවුන් බොහොම අපූර්ව ජීවි කොට්ටාසයක් නේද? මැමතුන් අප්‍රිකානු අලි විශේෂයට වඩා ආසියානු අලි පරපුරට වඩා සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියලයි කියන්නේ. වර්තමාන අලියතුන් මෙන්ම මැමත් විශේෂ ඉතාමත් විශාලයි. දැනට හඳුනාගෙන ඇති විශාලතම විශේෂය උරහිසේ සිට මීටර් 4ක් උසට සහ ටොන් 8ක් දක්වා බරට ළඟා වී ඇති අතරම පිරිමි සතුන් ටොන් 12ක් ඉක්මවා යනවා කියලා ගණනය කරලා තියෙනවා. බොහෝ මැමත් විශේෂයන් නූතන ආසියානු අලියෙකු තරම් විශාලයි කියලයි කියන්නේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම දැල පිහිටනවා. සම්පූර්ණ වර්ධනය වූ විට අඟ 1 සිට 6 දක්වා විශාල වෙනවා කියලා ගණනය කරලා තියෙනවා. මාස 22ක ගර්භණී කාලයකින් පසුව එක්පටවෙකු බිහි කරන මැමත් මවක් පුරුෂයෙකුගේ නායකත්වයකින් නියුතු රංචුවක වාසය කරනවා. වාසය කරන ස්ථානයේ හා කලාපය අනුව මැමත් විශේෂයන්ගේ ආහාර වෙනස් වෙන බව වාර්තා වෙලා තියෙනවා. පතොක්ගස් හා පඳුරු මත පෝෂණය වෙන පිරිසකුත්, තනබිම් ආශ්‍රිතව පෝෂණය වෙන පිරිසකුත්, පාසි හා පරාගාහාරයට ගන්නා පිරිසකුත් සිටි බවට පරීක්ෂණවලින් වාර්තා වෙලා තියෙනවා. 13 සියවසේ මුල් භාගයේදී සයිබීරියාවේදී සොයාගත් මයිමන්ටෝ දල නිසා මැමත් යන නාමය මුල් වරට යුරෝපයේදී භාවිත කළා කියලා සඳහන් වෙනවා. ඒ තෝමස් ජොෆර්සන්ට ලැබුණු විශාල චීස් රෝදයක් නිසා මැමත් යන නාමය නාම විශේෂයක් බවට පත් වූ පසුවයි. මැමතුන්ගේ පැරණිතම නියෝජිතයා දකුණු අප්‍රිකානු දැවැන්තයයි. වර්තමාන දකුණු හා නැගෙනහිර අප්‍රිකාවේ පිලියෝසීන් යුගයේ මුල් කාලයේ සිට පැවත බව වාර්තා වෙනවා. මෙම දැවැන්තයින්ගෙන් පැවත එන්නන් උතුරු දෙසට ගමන් කර අවම වශයෙන් වසර 106කට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ දක්වා ව්‍යාප්ත වීමට පෙර යුරෝසියාවේ බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් පසුකාලීනව විශේෂ ගණනාවක් දක්වා ව්‍යාප්ත වීම සිදු වෙලා තියෙනවා. අවසාන විශේෂය වන එම් ප්‍රිමිගීනියස් මීට වසර 104කට පෙර නැගෙනහිර ආසියාවේ වර්ධනය වූ අතරම සමහර කාටික් සංගීතයේ රුසියානු රැන්කල් දූපතේ මීට වසර 410 සිට මීට වසර 3700ක් දක්වා කාලය අතර ජීවත් වූ අතරම පුරාණ ඊජිප්තුවේ මහා පිරමීඩ ඉදිකිරීමට දායක වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. විවිධ ප්‍රදේශවල මුදුන් මිත්තන් අතර මේ මැමතුන් පිළිබඳව විවිධ රසකතා තියෙනවා. ඉර්තිෂ් ගංගා ද්‍රෝණියේ ජනතාව මැමත් භූගතව ජීවත් වූ ජීවියෙකු ලෙසත් එළියට පැමිණි විගසම ඔවුන් විනාශ වෙන බවත් කියනවා. ඒ වගේම චීනයේ සැඟවුණු මීයන් ලෙස හඳුන්වන්නේ මැමතුන්ව. ඒ වගේම සයිබීරියාවේ ජීවත් වන ස්වදේශිකයන්ට මැමත් ඇටකට බොහෝ සෙයින් හමු වෙලා තියෙන බවත් ඔවුන්ගෙන් සමහරුන් මැමත් සතුන් හැබැයින් දැක ඇති බවත් පවසනවා. කෙසේ වෙතත් මේ අපූර්ව සත්වයන් මේ වෙනුවට මිහිකතෙන් සම්පූර්ණයෙන්ම වඳ වී අවසානයි. වඳ වීම පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති අතරම ග්ලැසිය දේවී මුහුදු මට්ටම ඉහළ යාම නිසා ඇති වූ උෂ්ණත්වය නිසා වගේම දඩයක්කරුවන් වර්ධනය වීම නිසා වඳ වූ බවත් වාර්තා වෙනවා. වඳ වීමට මිනිසා දායක වූ බවට සාක්ෂි නොමැති වුණත් සාධක ඇති බව විද්‍යාඥයින් පවසයි. මේ අපූර්ව සත්වය ඇතුළු තවත් බොහොම සත්තුන් ගණනාවක් වඳ වීමට හේතුව මානව වර්ගයා වීම ඇත්තටම කනගාටුදායක ආරංචියක්. මේ දක්වා සිදු කරලා තියෙන පරීක්ෂණවලට අනුව මැමත් ඇටකටු බොහෝමයක් හමු වෙලා තියෙනවා. ඇඩම්ස් මැමත්, බෙරිසවාකෝ මැමත්, ෆයර් බෑන්ක් චෙක් මැමත්, ෆිෂ් හොක් මැමත්, යුකෝ මැමත් ලෙස මෙම පොෂීල නම් කරලා තියෙනවා. මේ වෙනකොට අපේ ලෝකයේ තාක්ෂණය ඉතාමත් දියුණුයි. ඉතින් මේ තාක්ෂණය යොදාගෙන මේ වෙන විට මේ මැමත් පොෂීල වලින් ලබා ගන්නා ජානවලින් සහ වර්තමානයේ ජීවත් වන අලෙන්ගේ ජාන එකතු කරලා මැමත් ප්‍රතිනිර්මාණය කිරීමෙහිලා විවිධ පරීක්ෂණ සිද්ධ කරනවා. 100%ක්ම නොහැකි වුණත් ලෝම සහිතව වගේම මැමත් ලක්ෂණ සහිතව දෙමුහුන් අලියෙකු කෘතිම ගර්භාෂයක් තුළ නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණයි. නමුත් 100%කටත් වඩා වැඩි මැමත් ජාන නොමැති වුණත් අලි ජාන වලට මැමත් ජාන එකතු කිරීමෙන් දෙමුහුන් අලියෙකු මතු දෙනක ලොව නිර්මාණය වීමට ඉඩ තියෙනවා.
මතයම් දිනක මැමත් සතෙකු ප්‍රතිනිර්මාණය කළහොත් ඇත්තටම ඒ සුවිශේෂී දර්ශනයක් වේවි මේ ලෝවාසී සියලුම දෙනාට. මෙවැනි වැදගත් වූ තරවත් වූ තවත් වීඩියෝවකින් ඉක්මනින් හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්. අපේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, ඔබේ අදහස් කමෙන්ට් කරන්න. පරිස්සමින් ගෙදර ඉන්න.